අයිබෝන් සුබ දවසක් සියලු දෙනාට ඉතින් ඉක්මන් පාලම YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අපි දන්නවා මේ දවස්වල වාහන ආනයනය ගැන බොහෝ කතා වෙනවා. මොකද වාහනයක් ගන්න ඉන්න අය වාගේම වාහනයක් විකුණන්න ඉන්න අය බලනවා දැන් මොකද වෙන්නේ කියලා. මොකද සමහර අවුරුදු ගාණක් බලන් ඉන්නවා හොඳ වාහනයක් ගන්න. සමහර තවත් අය බලන් ඉන්නවා වාහන ගිනි ගණන් වලට ගන්න බැරි හින්දා වාලුත් වාහනයක් ආපුවාම මේ තියෙන පරණ වාහන අඩු වෙනකන් බලන් ඉන්න අයත් ඉන්නවා. ඉතින් ඒ අය හැමෝටම සුබම සුබ ආරංචියක් තමයි අද ආරං ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි ඔයාලට මේ වාහන ආනයනය සම්බන්ධයෙන් බොහෝ තොරතුරු ගෙනාවා. ඔන්න අලුත්ම ආරංචිය තමයි කාර් රථ සඳහා ආනයනය සියල්ල සූදානම් කියලා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ වන විට සියලුම වාහන ආනයනයට අවශ්‍ය කටයුතු රජය විසින් කරමින් පවතින බවත් ඉතින් ඒ මූලික ආරම්භයේ වශයෙන් කාර් රථ මෙරටට ආනයනය කිරීමට අවශ්‍ය සියලුම කටයුතු මේ වන විට කරලා ඉවරයි කියලා තමා කියන්නේ. ඒ වගේම තමා කාර් රථ විතරක් නෙමේ අනිකුත් වාහන වලට අවශ්‍ය සියලුම කටයුතුද මේ වන විට සිදු කරමින් යන බව තමා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් මේදී මුලින්ම කාර් රථ ගෙන්වීමට ඔවුන් තීරණය කරලා තියෙන ජනතාව ගැන හිතලා වෙන්න පුළුවන්. මොකද උදාහරණයක් වශයෙන් ලංකාවේ Toyota Prius එක, Yaris Swift එක, Toyota Aqua එක වගේ හොඳ මාර්ක තිබ්බ වාහනනේ. ඉතින් ඒ වාගේ වාහන නැවත මාකට් එකට දාන එක ගොඩක් වටිනවා. මොකද මිනිසුන් ගොඩක් ගන්න පෙළඹේ කියන තැන මුලින් මුන් කටයුතු කරනවා වෙන්නත් පුළුවන්. ඉතින් මම ඒක කිවි උදාහරණයක් වශයෙන්. මොකද මාකට් තිබ්බ වාහනනේ. ඉතින් මෙහිදී කෝක වෙතත් මුලින්ම මෙයාලා ගේනවා කියලා කියන්නේ කාර් රථ ගෙන්වීමට තමයි ඔවුන් තීරණය කරලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් මේ වාහන ආනයනයත් එක්ක පාවිච්චි කරන වාහනවල මිල ගණන් එකපාර අඩුවේ කියලා කියන්නත් බෑ. මොකද එකපාර වාහන ගෙන්නවා කියලා සේල් වල තියෙන වාහන ඩග් ගාලා අඩු කරන්නේ නැති. මොකද එයාලා මොකක් හරි එකටත් ගේමක් ගහයි. මොකද අපිට හරි ආදරේනේ ඔය කවුරු කවුරු එහෙම කියලා. ඉතින් පරණ වාහනයක් ලොකු මිල ගණන් වලට ගන්න දැන් අපේ මිනිස්සු ගොඩක් මෝඩ නෑ. වාහන ගේනකම් බලන් හිටපු මිනිස්සුත් ඉන්නවා අනිවාර්යෙන්ම. ඒ වගේම තමයි ඉතින් වාහන ආනයනය කරනකම් මෙයාලා ඉතින් වාහන ගෙන්නනවා කියලා කොච්චර දේවල් කිව්වත් ගෙන්නනකම් ෂුවර් කරන්නත් බෑ. මොකද මෙයාලගේ කතා ඔන්න මෙන්න තියලා වෙනස් වෙනවනේ. ඒ වගේම තමයි ඉතින් වාහන ආනයනකරුවන්ගේ සංගමය විශ්වාස කරන්නේ අලුතෙන් වාහන ආනයනය කරනවත් සමගම මෙරට තියෙන පරණ වාහනවල මිල සීග්‍රෙන් මිල අඩු වෙනවා කියලා තමයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. වාහන ආනයනයේදී ප්‍රතිපත්ති මාලාවක් සකස් කරමින් තියෙන බවත් එය පාර්ලිමේන්තු එකට දාලා නුදුරු දිනයකදීම වාහන ආනයනය කරන බව තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේක අපි තාම දන්නේ නැහැ මොකක් වෙයිද කියලා. මොකද පාර්ලිමේන්තු එකට දාන්නේ කොහොමද, ප්‍රතිපත්ති මාලාව කොහොම අදලා දානවද? මොකද ජනතාවට හරි ආදරේ නිසා හරි කපටි ප්‍රතිපත්ති මාලාවක් දාන්න බැරිකමකුත් නැහැ මේකෙදි. ඉතින් මොන විදිහේ ගැට ගැහුවත් මෙයාලට දැන් වාහන ආනයනය කරන එක නවත්තන්න බෑ. මොකද IMF එකේ ලෝන් එක ගන්න නම් මෙයාලා ඒව අනිවාර්යයෙන්ම අවශ්‍ය විදියට කරන්න සිද්ධ වෙනවා. ඉතින් කොහම වුණත් මොන විදියෙන් හරි වෙලා වාහන ඉක්මනින් ආනයනය කිරීම ලංකාවට සිදු වෙනවා කියලා තමයි ඉතින් කියන්න වෙන්නේ මේ වීඩියෝ එකනොත්. මොකද වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරලා තියෙනවා කාර් රථ තමයි ඉක්මනටම ගේන්නේ කියලා. ඉතින් අපි බලමු. ඉතින් ගොඩක් අය බලන් ඉන්නවා තමන්ගේ කියන වාහනයකට යන්න, තමන්ගේ කියන රෝද හතරකට යන්න කොල්ලෝ ඊන දකින්නේ කට්ටිය ඉන්නවා. ඉතින් ඒ හැම ඊනයක්ම හැබෑ වෙන්න නම් මේ වාහන ගෙන්නලා වාහන මිල අඩු වෙන්න ඕනේ. මොකද අශ්ව ගණන් වලට පරණ වාහන ගන්න කැමති නෑ. ඉදිරියේදී මොකද වෙන්නේ කියලා අනිවාර්යයෙන්ම වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ඉතින් සියලු දෙනාටම ජය වේවා, සුබ දවසක්.